බටහිර අනුකාරකවාදී උගත්තු හැමදෑම මේ රටේ මේ මහ පොළවේ දේශීයත්වයට හිනා වුණා මේ මහ පොළවේ ඒ සාරවත් ගුණවත්භාවයට හිනා වුණා අවසානයේ දැන් මන්දපෝෂණය ගැන තේගල දෙසා බාණ්ඩෙන්නේ ඒ නිසා මේ පෝෂණ විද්‍යාඥගේ ප්‍රකාශ අපිට ඇතැම් වෙලාවට පිළිගන්න පුළුවන් කමක් නැහැ මේ අය තමයි සමහර වෙලාවට උපදෙස් දුන්නේ කොවිඩ් මරණ භූමි දානය ගැන පෞගිය කාලේ විවාදයක් මතු වුණා සමහර විශේෂඥවරියෝ බෙරි හඳුන්නා ජාතීන් අතර අසමානතාවයක් ඇති කළා මුස්ලිම් ජනතාව අපි කෙරෙහි කලකිරීමක් ඇති කරා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා නිලධාරීන්ට ඇතැම් නිලද හැබැයි ඇතැම් විශේෂඥ විසින් දුන්න වැරදි උපදෙස් නිසා ජාතීන් අතර ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා ඒ අයම උස්සගෙන අරගලයට යනවා අරගල වලට ගිහිල්ලා කියනවා ජාතීන් අතර සමානතාවය ඕනේ කියලා මොකද මේ දෙබිඩි පිළිවෙත මම දැක්කා එවැනි විශේෂඥවරියක් ප්‍රකාශ කරනවා බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා ඒ තමයි ඒ විශේෂඥවරිය බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා විදේශ විනිමය හොරා කාපු පාලකයන් ඵලයව කියලා පාලකයෝ ඵලයව කියලා ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු විශේෂඥවරු වෘත්තිකයෝ ඔක්කොම ලක්ෂ 500 600 බෙන්ස් වලින් ප්‍රාඩෝ වලින් V8 වලින් වන්නේ යනවා හැබැයි ඩොලර් හොරා කාපු පාලකයෝ ඵලයව නැගල යන්නේ ඩොලර් වලින් කෝටි ගණන් වියදම් කරපු මුදල් වලින් වාහන වල අද අර අපේ තිසර ජයකොඩි දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමතුමා හොඳ ප්‍රකාශයක් කළා එතුමා රාජ්‍ය ඇමතුමා හොඳ ප්‍රකාශ එතුමා කිව්වා ඉඳගෙන පෞගිය කාලේ කොවිඩ් මරණ ආදාහනයේද භූමි දානයේද කියන ප්‍රශ්නේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර උදවිය අපිට වැරදි උපදෙස් දුන්නා මේවා ආදාහනය කරන්න කියලා එතුමා ප්‍රකාශ කළා එතුමාගේ කතාවයි මේක බරපතල ප්‍රකාශයක් ගරු සභාපතිතුමනි මම සෞඛ්‍ය ඇමතුමාගෙන් ඉල්ලනවා ශ්‍රෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ දීලා තිබුණා ආදාහනය නෙමෙයි භූමි දානය වලට ඉඩ දෙන්න කියලා නිර්දේශ කරලා තිබුණා එහෙම කරලා තිබෙද්දී තමුන් ආංශලගේ ආණ්ඩුව බලහත්කාරයෙන් මේ රටේ ආගමික එක කොටසකට ඉතාම අයිතු සහගතව සලකලා බලහත්කාරයෙන් ආදාහනය කරා ඒකින්ද මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ ප්‍රකාශය සම්බන්ධ කරගෙන ඔබතුමා වහම පරීක්ෂණයක් කර ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුද ඔබතුමාලාට වැරදි උපදෙස් දීපු ඒ නිලධාරීන් ටික කවුද කියලා ඔබතුමා හෙළිදරව් කරන්න ඕනේ කියලා ඉල්ලමින් මගේ වටාව අවසන් කරනවා බොහොම ස්තුතියි